ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ කුඩා නිවසක මෙලෙස එක්තැන්ව සිටින්නේ තවමත් පාසල් වියේ පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක් සහ පියෙක්. පවුලේ සියලු දෙනාගේම එකම ආදායම් මාර්ගය වී තිබුණේ අද එක්තැන්ව සිටින මෙම යුවළ සිදු කළ දොඩම් යුෂ අලෙවි කිරීමේ කුඩා ව්‍යාපාරයකින්. වයස අවුරුදු 51ක් වන අයිබී විමල් නැමැති මෙම පුද්ගලයා සහ අවුරුදු 42ක් වූ කේචී ගීතා නම් ඔහුගේ බිරිඳ පසුගිය මාර්තු මාස 7 වනදා ඔවුන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අම්බලන්කුඩ නගරයට ගොස් තිබුණු අතර එහිදී ඔවුන් ගමන් කළ යතුරු පැදිය අනතුරකට ලක්වනවා. අනතුරින් පසු ආබාධිතත්වයට පත් මෙම යුවළ රැකබලා ගැනීමට සිදු වෙත්තේ වයස අවුරුදු 14ක් වූ ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයාටයි. කකුල් දෙක පරණ තිබුණා, යන්න බැහැ කකුල් දෙකේ. අපරස්සාවක් කරනවා කියන්නේ නෑනේ. බරුව දුන්නාටයි මේ ඉන්න තැනක් හදලා කන්න බොන ටිකක් හොයාගන්න විදියක් තමයි මම ඉල්ලන්නේ, වෙන මොනවත් ඉල්ලන්නේ නෑ. ආබාධිතත්වයට පත් තම මව්පියන් රැකබලා කරමින් ඉතා අපහසුවෙන් ජීවිතය ගෙවා ගැනීමට මෙම යුවළගේ වැඩිමහල් පුත්‍රයාට සිදු ඇති අතර ඔහුගේ පාසල් ගමනද මෙවන විට අඩාල වී තිබෙනවා. ඇසිරන්ට ගෙඳවා මට දාතරය මෙහෙම වුණේ. නැත්තම් කලින් අපි බීම විකුණුවා. දැන් මාස හතරක් වගේ මගේ ඉස්කෝල කටයුතු නතර වෙලා තියෙන්නේ. නංගී මල්ලිත් කැඩි කැඩි තමයි ඉස්කෝල යන්නේ. මගේ අම්ම තාත්තාව කොහොමාරි හොඳ කර දෙන්න ඇඳලා මාමලගෙන් උදව් ඉල්ලනවා. කුලී පදනම මත ලබාගත් නිවසක දිවිකෙවන මෙම පවුල රැකගැනීම සඳහා මෙවන විට ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ලබා ගැනීමටද අවුරුදු 14ක් වූ මෙම වැඩිමහල් පුත්‍රයාට සිදුව තිබෙනවා. ඉදරණෙන් කරන සත්කාරයක් අපි දන්න නිසා මම දෙරණ රූපවාහිනිය දැනුවත් කිරීමට මැදිහත් වුණා. අපි රජයෙන් ඉල්ලා සිටින කොහේ හරි තැනකින් මේ අහිංසක මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් පුංචි පැල්පතක් කර ගයක් හදා දීලා මේ දරුවෝ 3 දෙනාත් මේ ආදරණීය අම්මත් තාත්තත් එක වහලක් යට ජීවත් වෙන ක්‍රමයක් හදා දෙන්න.